පරපුරෙන් පුරට වස විසෙන් මිදුණු සනුසාර ගොවිකම් හිතවතුනි මං ඇවිල්ලෙන්නේ බොහොම සිහින සුවදායක පරිසරයකට. ඉතින් මේ පරිසරය නිර්මාණය කර දෙන චමත්කාරය අත්විඳින්න ඔව් මං ඇවිල්ලා ඉන්නේ නිවාඩු නිකේතනයක් ඉදිරියට. කියලා ඔබ හිතනවා. නෑ ඒක එහෙම නෙවෙයි. එහෙමනම් මේ කොහෙටද පාරමී ඇවිල්ලා ඉන්නේ? හෝටලයක් ඉස්සරහට බොහොම ලස්සන. නෑ ඒත් වැරදි. ඇත්තෙම මේක නිවසක්. මේක ගෙයක්. හිතන්නත් බැරි විස්මයක් තියෙනවා. මොකද එකක් මේ නිවස තනා තියෙන ආකාරයට, අනිත් කාරණේ මේ නිවසෙන් එළියට බට තැන තියෙන උද්‍යානය නැත්තම් ගෙවත්ත කොයි විදිහටද ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ කියන එක. ඉතින් අපි දකින්නේ මේ මල් ගොමුවක්නේ. මේ මල් ගොමුව විතරක් නෙවෙයි, මල් විතරක් නෙවෙයි, පළතුරු එළවලු තියෙන අමුතු ආහාරක් ගත්ත බොහොම ලස්සන ගෙවත්තක් අපිට මේ ලස්සන දර්ශනීය නිවස මතු කරලා ඇති කරලා දීලා තියෙනවා. ඉතින් මම මේ කියපු ටික මේවල අපි කියන්නේ තාරබර ඇරලා ඔක්කොම හරි ගස්සලා හරි විදිහට ඔබ ඉස්සරහට ගේන්න පිළිගන්න හිතවතුනි මගේ ගුරු උදේ මහත්තයා ඉන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔය ඇත්තම පාරමේ අපි අද මොකද සුවිශේෂී ස්ථානයකට ආවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි ඔබව දැනුවත් කරන්නේ මේක මන්දිරයක්. අපි කතා කරමුකෝ මන්දිරයක් කියලා. ඒ කියන්නේ මන්දිරයකට උචිත වෙන්නේ ගෙවත්ත නෙමෙයි, උද්‍යානයක්. ඒක උද්‍යානයක් කියලා කියන්නේ අතවසෙම්ම ඒක ඒ කියන්නේ භූමිය අලංකරණයේ උච්චම ස්ථානය. උද්‍යානයේ මූලික තේමාව තමයි ඒ කියන්නේ අපි තනුව නැත්තම් මානවයා තනුව કૃතිම දේ. ඒ කියන්නේ කොන්ක්‍රීට්, ගල්, එතකොට ඒ කොන්ක්‍රීට් වටපිටාව මේ වගේ ආච් මේ ඔක්කොම ඒ කියන්නේ ස්වභාවිකව පරිසරයට බද්ධ කරන එකයි. මේ බලන්නේ ඒකේ ලක්ෂණයි. මේ ස්වභාවිකයට අපේ ශාක ගහණය බද්ධ කරපු එක් තැනක්. ඒකට මේ බද්ධ කිරීම තමයි තේ වටිනාකම. මොකද අපි හැමතිස්සම මේ කතන්දරය අද ඔබට කියන්නේ විශේෂයෙන් මතක තියාගන්න මේ උද්‍යානය. ඒ කියන්නේ ගත්තොත් එම උද්‍යාන අලංකරණයේ භූමි අලංකරණයේ සෑම න්‍යායක්ම මේකේ තියෙනවා. ඔබ දන්නවා ඒ කියන්නේ උද්‍යාන අලංකාරයේ මූලික තේමාව තමයි කලාව. කලාවේ තියෙනවා කලා මූලයනුයි කලා මූල ධර්මයි. අපි ඒකේ විශේෂයෙන් ගමු. ගත්තොත් එම මේ උද්‍යානය ඒ කියන්නේ සමහර තැන්වල සෙවණ තියෙනවා. නමුත් මේ උද්‍යානය පූර්ණවම ඉංග්‍රීසියෙන් කියන්නේ සන් ගාඩන් කියලා. ඒ කියන්නේ හිරු එළිය පූර්ණවම වැටලා තියෙනවා. ඒකට ඒකට හේතුකාරකය තමයි ඒ කියන්නේ භූමිය වඩහාරියෙන් තියලා තියෙනවා හිස්තැනක්. ඒ හිස්තැනේ ඈතින් තමයි ගස් එකතු කරලා තියෙන්නේ. ඒකට මේක ගත්තොත් එම එක්තරා විදිහක අපි දකින්නේ පාරමී ලස්සනට කිව්වා මේ කඩවත. ඔබ දන්නවා කඩවත කියන්නේ ඉතාම ජනා කියන ඒ කියන්නේ දිවුණු වෙන ස්ථානයක්. ඒ කියන්නේ එහෙම මෙහෙන් අධිවේගීසනලා කේන්ද්‍රස්ථානය. එවැනි ස්ථානයක මේ වගේ දෙයක් ඇති කරනවා කියන එකත් එක් අතකට අපිට පොඩි ප්‍රහේලිකාවක්. මේ හේතුව තමයි මේ පරිසරයේ බද්ධ කිරීම ඉතාම කළ යුතු දෙයක් වෙනවා ඉදිරියේදීත් අපේ හිතමුතුන්ට. ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. මේ බලන්න මගේ පාමුල. මේ පාමුල තියෙන්නේ ගල් පොත්ත. ඒකට මේ ගල් පොත්ත තියෙන මේ භෞතික ගතිය නැති කරලා තිනවා මේ ඒ කියන්නේ තන පිටෙනි දෙකේ. ඒකට බලන්න මේකේ රිද්මානුකූලය. මේ කොටුවෙන් කොටුව තිනවා එක්තරා පිළිවෙලකට මේ කොටුව අතර එකතු කරලා තිනවා තනකොළ 20ක්. ඒකට මේ තියෙන්නේ එක්තරා විදියක කියන්නේ භූමි අලංකරණ කතන්දරයක්. ඒකට අපි ඔබ හිතයි සමහර විට මේවා මේ કૃතිම දේවල් කියලා නෑ. මේ උද්‍යානයේ වටිනාකම තමයි අපේ දේශීය අතර දින තැන. ඔබට බලන්න මේකේ එක දෙයක් තමයි මේ බලන්න අපේ සේපාලිකා ගහ. පාරමී ඔව් බලන්න සේපාලිකා ගහ. එතකොට සේපාලිකා ගහේ මේ වෙලාවට මල් නැහැ. නමුත් මේ බලන්න මල් ගොන්නක් අනිවාර්යයෙන්ම එනවා. මේ බලන්න ඔබට මේකයික වටිනාකම මල් මවා දෙනවා. මොකද මේ සේපාලිකාවල වටිනේ අන්න ඒකයි. මොකද මේකේ වටිනකම ඒ කියන්නේ රාත්‍රියේ තියෙන සුවඳත්කම. අපි ඔබට කිව්වා උද්‍යානයක් කිව්වම අපේ පංචේන්ද්‍රයන් පිනවන්න ඕනේ. සුවඳ එන්න ඕනේ, ලස්සන පේන්න ඕනේ, සුව ඒ කියන්නේ නාද තියෙන්න ඕනේ. මේ ඔක්කොම අතරදී බලන්න රාත්‍රී කාලයේ සුවඳවත් කරන ගහ. ඔබට ඔබ හිතයි මේ වගේ මන්දිරයකට මොකටද සේපාලිකා කියලා. නෑ ඒකයි එතන වටිනාකම. ඒ කියන්නේ අපි හැමතිස්සම දෙන්නේ දේශීය අතර තැන. මේ වගේ මන්දිරයක වුණත් දේශීයත්වය ගැන ඉස්සරහට
බොල් තැන දීලා තියෙනවා. හිතවතුනේ අපේ මුළු ලෝකයේම තියෙන ප්‍රශ්නයක් තමයි තාක්ෂණයෙන් දියුණු වෙනකොට ලස්සන ලස්සන මිනිස් නිර්මාණ බිහි වෙනකොට වටින දේවල් බිහි වෙනකොට ඒක හැම විටම ස්වභාව ධර්මෙන් වියුක්ත දෙයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ මන්දිරේ මේ ලස්සන ගෙදර තියෙන විශේෂත්වය වෙන්නේ ස්වභාව ධර්මයට ඇඳාගෙන තියෙන විශේෂයෙන්ම දේශීයම දේවල්. මේ කොච්චර සුවඳයිද? ඒ දේශීයම දේවල් වලට තව උදාහරණයක් මේ උද්‍යානය නැත්තම් මේ ගෙවත්ත මැද්ද තියෙන තව අරුම පුදුම ගහ බලමු. අරුම පුදුම ගහක් කිව්වම ඔබ හිතුවා විජ්ජා ගහක් ඇති කියලා. නෑ, දෙල් ගහ. ඒක අරුම පුදුමයි තමයි. මොකද ආහාර සුරක්ෂිතතාවයේ තහවුරු කරන අපේ දේශීය භෝගයක් නිසා. අපිට හිතන්න බෑ මේ වගේ නාගරික පරිසරයක, ජනාකීර්ණ පරිසරයක මෙතරම් ඉඩ තියෙනකොට ඇයි මේ දෙල් ගහ කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඒකට උත්තර දෙන්නේ උදේ මාතියා. ඔව්, මෙච්චර ලස්සන ගෙදරක් ඉදිරියේ. ඒකනේ. ඒකයි අපි මෙතන අගේ කළ යුත්තේ ඒකයි. ඔබ හැමතිස්සම අගේ කරන්න ලස්සනට පාරමී කිව්වා. මොකද වියුක්ත වෙනවා, අපේ දේ වියුක්ත වෙනවා කියන්නේ නැති වීගෙන යන තැන අවස්ථාවකදී මේ සුවිසල් මන්දිරය අපිට දෙන ලොකුම උදාහරණය තමයි අපේ දේ ආරක්ෂා කරන්න කියන කතන්දරේ. ඒකට බලන්න, ඉතින් මේ කතාවේ දැන් මේ බලන්න, අපි සාමාන්‍ය අපි ඔබට කිව්වා ඉඳගෙන මේක සන් ගාඩන් කියලා. සන් කියලා කියන්නේ හිරු එළිය. මේක හිරු එළිය තමයි වැඩියෙන් වැටෙන්නේ. මොකද ඒක ඒ කියන්නේ උද්‍යාන සැලසුම් කරනේදී ඒ අයිතිකරුගේ ආසාව. ඒකනේ අපි රිවිදින අරුණැල්ල කියන්නේ. ඒකට කියන්නේ මොකද අපි රිවිදිනා. ඒ කියන්නේ අපි ඉරුට ගොඩක් ආසය ආදරේ. ඒකට ඒ ආදරේ තමයි අපි මෙතන කතා කරන්නේ. නමුත් මතක තියාගන්න හැමතිස්සෙම ඒ පුද්ගලිකත්වය හැමතිස්සෙම ඒ කියන්නේ උද්‍යාන සැලසුම් කරනේදී ඒ අයිතිකරුට අමතෙන් ප්‍රමුඛතාවයක් දෙනවා. නමුත් එයා හැමතිස්සෙම බලන්නේ කියන්නේ ගහකොළට ආදරය කරන්න. ඉතින් ඒකේ ආදරය කරමින් මේ පරිසරය ලස්සන කරගන්න විවිධ දේවල්. එතකොට ඒක තමයි බලන්න මේ හැමතිස්සෙම අපිට වටිනාකම මේකයි. දැන් අපි කිව්වේ ඔබට හැමතිස්සෙම අපි හැම වැඩසටහනෙම කිව්වේ ඉඳගෙන ගෙදර කොම්මාරිකා පොදුරක් තියාගන්න. බලන්නකෝ මෙතන මේ කියන්නේ පාත්තියක්. ඔබට මේ පාත්තිය තියෙන්නේ කොහොමද බලන්න මේ? සහ ඒකේ පිළිවෙල. පිළිවෙල. නාගරික ඉඩාඩු ගෙවල් වලට හොඳ උදාහරණනේ. හොඳ උදාහරණේ. මුල මෙයා අත්ත වශයෙන්ම හැම ගෙවත්තකම අපි තියන්න කියලා කියන්නේ අපි ඔබට කියලා දුන්නේ මුල් අද්දර කතාව විතර. නමුත් අද හඳුනගෙන තේනවා මෙයා ඒ කියන්නේ දෙලීර රෝග, බැක්ටීරියා රෝග, ඒ කියන්නේ විකර්ෂණය කරන භෝගයක්. ඒකට මේ තත්ත්වය ඊටම වැදගත්. ඔන්න මිත්‍ර භෝගය. එහෙම නැත්නම් කෘමි විකර්ෂක භෝගය. ඒකට අන්න ඒකයි අපේ මිත්‍රත්වය දාස්පෙතිය. බලන්න. ඒකට දාස්පෙතිය අත්ත වශයෙන්ම අලංකාර මලක්. එවල බලන්න මෙතන වටිනාකම් තියෙන්නේ සාමාන්‍යයෙන් අපි සුමුදු වර්ණය කියන්නේ කොළ සුදු නිල්වලට අපි කියන උණුසුම් වර්ණ කහ රතු නිල් කියලා. බලන්න උණුසුම් වර්ණයකුයි ඒක සුමුදු වර්ණයකුයි එකතු වුණු තැන. ඒකට මේ එක්වද තැනේ මම ඉන්නේ. ඔව්, පටු මාවතක්. ඒ පටු මාවත සක්මන් මළුවක්. හිතවතුනි දෙපැත්තේ ලස්සන මල් පුංචි වැලි මං තීරුව. මේකේ කෙළවරේ බොහොම ලස්සන බුද්ධ ප්‍රතිමාවක්. හිතට නිසංසල බවක්, ශාන්තිමත් බවක්, සැනසිලිදායක බවක් ඇති කරන්න ඔබේ නිවස හෝ ඔබේ නිවසෙන් එළියට බටතැන තියෙන ඔබේ ගෙවත්ත, ඔබේ උයනට සමත්කමක් නැත්නම්, හැකියාවක් නැත්නම් එතනම ඔබ බලාපොරොත්තු වෙන ලොකුම දේ, වටිනම දේ නැති වෙනවා. එහෙම බැලුවම අපි අද ඔබට ගේන මේ ගෙවත්ත සහිත මේ උද්‍යානය ඒකට හොඳම උදාහරණයක්. හිතට සැනසිල්ලක් තියෙන්න ඕනේ. සියලු දේ සංකලනයක් මේ උද්‍යානය තුළින් මතු වෙන්න ඕනේ. දැන් කෘෂිකර්මාන්තය කියන්නේත් එහෙම ගොඩක් දේවල් වල එකතුවක්. ඒ එකතුවේ අපිට තව කතා කරන්න කොච්චර දේවල් තියෙනවද? ඇයි පළතුරු? ඒව ගැනත් කතා කරනවා අපි මේ විරාමයෙන් පස්සේ. ඔන්න ඉතින් අපි පැංගිරි කුලේ පළතුරකින් වැඩේ පටන් ගත්තා. දැන් ඇත්තටම මේ ගෙවත්තක් තිරසාර වෙන්න එපා. ඒ කියන්නේ මේ මට හිතන විදිහට නම් ගෙවත්තක් තිරසාර වෙනවා කියන්නේ හැම කාලෙම අස්වැන්නක් දෙන යමක් යමක් තියෙන්න ඕනේ. හැම විටම කොයි විදිහට හරි ගෙවත්ත නඩත්තුවක් වෙන්න ඕනේ. ඊට අමතර දෙයක් තියෙනවද මේ කතන්දරේ? තිරසාර කියන්නේ අත්ත වශයෙන් අපි තනි ස්ථීර කියලානේ. නමුත් තිරසාර උද්‍යානය, තිරසාර ගෙවත්තියක් කියන්නේ කරුණු තුන සම්පූර්ණ එකක් තමයි මේ කියපු කතාව. ඒ කියන්නේ අපිට ආර්ථික නිෂ්පාදනයක් හැමතිස්සෙම දෙන්න. අපේ ආර්ථික නිෂ්පාදනයේ වෙළඳපොළට යන්න කියලා මේක නීතියක් නැහැ. ඔබට දැන් මේ තියෙන්නේ ආර්ථික නිෂ්පාදනයක් තමයි මේ බලන්න. ඒ කියන්නේ අපේ පරිභෝජනය. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි පරිසර හිතකාමී බව.
අපි යමු මේ ලස්සනට මේ එකවත් ඒක පෙන්නු කරලා තියෙන ඔබ දකින්න. මේකත් අපි එන්නුනේ. මේ බලන්න මේ බලන්න. මේ බලන්න දැන්. මේ 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 බලන්න මේ කටුවාත. ඒකට මේ කොන්ක්‍රීට් වලල්. ඒකට ගහ තමන්ගේ මූලපද්ධතිය සීමා කරා. ඒ සීමා කරපු ප්‍රතිඵලය තමයි ඒ කියන්නේ මූල මණ්ඩලය හිර වුණා. ඒක තමයි gediyenda ඒ කියන්නේ සමාජ සාධාරණත්වය. පුළුවන්ද මේ මන්දිරේ නැත්නම් මේ නිවස උදාහරණයට අරන් සමාජ සාධාරණත්වය කතා කරන්න. ඔබ හිතනවා ඇති මෙච්චර උද්‍යානයක මෙච්චර ඉඩ තියාගෙන ඇයි ගස් වැයුවේ නැත්තේ කියලා. නමුත් අපිට ආරංචි වුණේ මේ උද්‍යානය මේ වටපිටාවේ කියන්නේ ග්‍රාමීය ජනතාවට සුභ සාධනය සඳහා තමන්ගේ සමාජ සංගම් ශාලාවක් විදිහට ඒ කියන්නේ ඕපන් යාඩ් එකක් විදිහට තියෙනවා. ඉතින් ඒ එක කරුණක් විතරයි. ඒකට මෙන්න මේ කරුණු තුනම එකතු වුණොත් තමයි ඒ කියන්නේ තිරසාර බවක් කියලා කියන්නේ. ඒකට මේ මං කියුවේ උච්ච අවස්ථාව තිරසාර බව කිව්වම ඒ කියන්නේ ඔබ සාමාන්‍ය සමාජීය වශයෙන් කියන්නේ යම් යම් කරුණු ඔක්කොම එකතු වෙනවා එකට. බලන්න මේ තියෙන්නේ ඒ කියන්නේ දෙලුම්. දෙලුම්. ඒකට දෙලුම් වල එන්න මම පෙන්නන්නම්. මේක තමයි තෙත් කලාපයේ අපිට දකින්න තියෙන ලොකුම ගැටලුව. මේ බලන්න. ඔබට ඔබ තෙත් කලාපයේ ඉන්නවා නම් දෙලුම් වගාවක අපි ඔබට දැන් මේ මිට ඉතදීත පෙන්නවා අපේ කැලණියේ නොයිර්සිල මහත්තයාගේ කප්පාදු කරලා කොහමද ගහ තුනී කරගන්න කියලා. නමුත් මේකෙත් එක බලන්න මේ ඕනට වැඩිය ගහ වැවිලා තියෙනවා. ඔබට එයාගේ වැඩියෙන් තියෙන වර්ධක වර්ධනය. නමුත් වර්ධක වර්ධනය අඩු කරගත්තා නම් හැම කෙලවරකම මලක් එන්න පුළුවන්. නමුත් තෙත් කලාපයේ තියෙන ලොකුම ගැටලුව තමයි මේක. ඒ කියන්නේ මේ දිලීර හානිය. ඒකට මෙය වළක්වන්න නම් ඔබට පුළුවන් මුල් අවස්ථාවේම ගෙඩි එනකොට මේක බෑග් කරන්න. බෑග් කළා එයාට උණුසුම් තත්ත්වයක් ඇතිනවන්න ඒ කියන්නේ පරිසරයේ හදා. කොන්න තව තැනකට එනවා. ඒක ගැනත් ඉතින් විතර. ඔබ බලන්න දැන් මේ කිවි බොරුද කියලා. මෙතන කපලා තිනවා. කපපුවාම මෙයාගේ මේ කියන්නේ කඳේට එකතු වෙන්න ගිය ඒ කියන්නේ ආහාර ගබඩා වුණා. මෙන්න බලන්න මල් කිනිත දාපු හැටි. ඔබට දැන් මම අපි ඔබට අපි හිතුවොත් හැමතිස්සම තාක්ෂණයක් කියන්නේ මේ අතු කපනවා වැරදි. අතු කපන්නේ අපි ඔබට හැමතිස්සම කිව්වා මේ අයිනේ. ඔබට මේ අයිනේ කැපුවොත් විතරයි මෙයා අලුතෙන් දාලු දාන්න ඇත්තේ. මේ අයිනේ කැපුවා නම් මේ මල් කිරිත එන්නේ ඒ කියන්නේ මේ කෙලවරක පළදරන විදියටයි. ඒකට මෙයා ඒ කියන්නේ අපතේ යන දෙයක්. දැන් මෙතනදීත් අපි ඔබට පෙන්නුම් කරන්න හදන්නේ අපි මේ කියපු කතන්දර සත්‍යතාවය. බලන්න මේ හරස් සත්‍ය gediyen හැටි. කවදක්වත් උඩ අත්තක ඉන්නේ නැහැ මේ. ඔබට මෙයාගෙත් අනවශ්‍ය අතු වැඩි. ඒකයි මේ කියන්නේ පළදාව එච්චර දරන්නේ නැත්තේ. නමුත් හැමතිස්සෙම මතක තියාගන්න වදුලක අත්තක් තියන්න දෙන්න එපා. වදුලක අත්තක් තියනවා කියන්නේ එයා පරපෝෂිතයි. ඒ කියන්නේ මව් ගහට. ඔව්. ඔබට පරපෝෂිතයි කියන්නේ මෙයා මේ හදන ආහාර ඔක්කොම ටික එයා අර අහක ඉන්න අතු වලට කන්න දෙනවා. ඔන්න බලන්න. පළදාව තියෙනවා. ඇවිල්ලා. උදේ මහත්තයා මොකක් කරේ මේ කප්පාදුවක් ගැන අදහසක් තියෙන දොස් එකටියක් තරංග වෙදී ඔව් ඇත්තම දැන් බලන්න අපි ඔබ හැමතිස්සෙම කිව්වා ඉදගෙන මේ බලන්න දැන් මේ අත්ත දැන් මෙයාගේ මේ පළදාව ඉන්නේ හැමතිස්සෙම මේ දෙවෙනි අත්ත එහෙම නැත්නම් මෙයා පේර ගහේ කෙළවරටම ගිහලා පුළුවන් තරම් ගිහලා තමයි යා පළදාවක් දෙන්නේ දැන් මෙතනදී කොහොම හරි මෙයාගේ අහම්බෙන් කැඩිච්ච කප්පාදුවක් වෙලා තියෙනවා ඒ කප්පාදුවේ ප්‍රතිඵලය තමයි මේ වගේ පළදාව දෙන්න හේතුව එකෙන්ද අම කියන්නේ මේ ගහක් වෙනකොට මේක ලස්සන ගහක් ඒ වුණාට ඔබ ඇතුලේ තියෙන අතු හැමතිස්සෙම ඉවත් කරන්න. ඔබට මේ ඉවත් කිරීම මම පෙන්නම් කරන්නම් කපන්නේ කොහොමද කියන කතාව. මෙන්න මේ වෙරළු ගහයි. මේ බලන්න. දැන් මෙතනදී මේ තාප්පේ හින්දා මෙයාට අවුව වැටෙන්නේ මෙතෙන්ට මෙතනින් එහාට. ඔබට දැන් මෙයාගේ වැදගත්කම තියෙන්නේ මෙයා හිරු එළිය වැඩියෙන් පාවිච්චි කරන්නේ මේ අවස්ථාවේ ඉඳලා විතරයි. අපි මේක මුලින්නම් ඔබට කිව්වා සංගාණනයක් කියලා. මොකද මෙයාට ඉඩ දීලා තියෙනවා ඉරුවෙලිය වැඩියෙන් තියෙන හින්දා මතක තියාගන්න මේවා කපනකොට කපන්නේ මෙන්න මෙහෙම මෙතනින් නෙමෙයි මේ වැරදි කපන්නේ හැමතිස්සෙම මෙතනින් කවදාකත් තියන්න එපා මොකද එහෙම වුණොත් මේ වගේ දළු එනවා ඒක ගහට අනවශ්‍ය දෙයක් ඒකෙන්ද මෙහෙමගේ කපලා දාන්න මෙයාගේ ඒ ආහාර ටික හැමතිස්සෙම අයින් කරන්න ගහේ ඒ කියන්නේ නිෂ්පාදනයට ඒක තමයි වැදගත් වෙන්නේ ඒකල ගහ ලස්සනට කඳ බේරන්න දැන් මෙහෙම කරුවා අපතම මේකෙත් අර වටිනාකමක් තින්නේ ගහට බලන්න. ඒකෙන්ද ඒ වගේ කළ යුතුයි අපේ හිතවත්තු අපිට ගොඩක් සන්තෝෂයි මොකද අපේ හෙට්ටිආරච්චි මහත්තයා අපිට මේක දුන්නා ඔබලා වෙනුවෙන් පෙන්වන්න. ඒක තමයි ඒකේ ලොකුම වටිනාකම. මොකද මේ වගේ නැත්නම් ඒ කියන්නේ ප්‍රායෝගිකව පෙන්වන්න ඉතාමත් අමාරුයි අපිට.
මේ වගේ සැලසුම් කරන්න. බලන්න. මේ චූටි අතු මෙයා නිෂ්පාදනයට දායක වෙන්නේ. පුංචි අතු අයින් කරන්න. එකක් අර එකක් අයින් කරලා පුළුවන් තරම් ඉඩකල කළමනාකරණය කරන්න. ගෙවත්ත කියන්නේ එකතු කර ගැනීමම නෙමෙයි අතහැරීම. අතහැරීම තියෙනවා. ඒසේ න්‍යායන් හැම එකක් පෙන්නනවනේ අපි ඔබට කිව්වනේ. දැන් උදේ මහත්තයා කප්පාදුව සිදු කරනකොට මම තනක් හොයාගෙන ඉඳගත්තා. ඒකත් ඉතින් නිෂ්කලංක තනක්. හැබැයි මේ කුණු දාන තන ඔබට හිතෙන්න පුළුවන්. ඔව්. අපිට පුළුවන් අපේ ගෙවත්තේ අපද්‍රව්‍ය විශේෂයෙන් අමුකොළ ශාක කොටස් ඔය වගේ ගෙවත්ත ඉතිරි වෙන දේ යම් බඳුනකට බහලන්න. හැබැයි ඒ කවර ආකාර දෙයක්ද කොහොමද ඒක පිළිවෙලට හදලා තියෙන්නේ පිළිවෙල අපිළිවෙල මත ඒක කුණුම බවට පත් වෙන්න තියෙන ඉඩ වැඩි. හැබැයි බලන්න මේක බොහොම ලස්සනට මනාව අපි කියන බ්ලෙන්ඩ් වෙනවා. සංකලනය වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. උදේ මහත්තයා. බලන්න කොම්පෝස්ට් ෆාමුලා ඇවිල්ලා තියෙනවා. නමුත් මම ඔබට කිව්වා තිරසාර වෙන්න කරුණු තුනක්. එකක් තමයි පාරිසරික ඒ කියන්නේ හිතගාමි බව. ඒක තමයි ඒක පෙන්නවා කොම්පෝස්ට් වලින්. අපි ඔබට කිව්වා නිෂ්පාදනය දාය කරගන්න ඒක පෙන්නවා මේ බණ්ඩක්ක ගහේ ගෙඩි වලින්. හරිද? අනික තමයි අපි කිව්වා සමාජ සාධාරණත්වය. මෙන්න බලන්න. මේක එනවා කෙනෙක් එකට යාලට මේ කුළුණ කියන්නේ මේක කියලා ඒක පොඩි පෝස්ටරයකින් පෙන්නවා. ඒ කියන්නේ ගම හදන්න දාන දායකත්වයක් එන කෙනෙක් මේක දැක්කම ඔළුවට ගන්නවා. ඒකට මේක තමයි තිරසාර කතාව. ඒකට මේ තිරසාර කතාව කියන්නේ ස්ථීර කියන එක නෙමෙයි. නමුත් මේ තුන බද්ධ වෙලා ඒ කියන්නේ අකණ්ඩව ඉස්සරහට ගෙනියන කතන්දරේ තමයි ගෙවත්තක වටිනාකම. ඔය කරුණ වගේම තව කරුණු ගැන කතා කරන්න අපිට මේ ගෙවත් ඉඩ දීලා තියෙනවා. මොකද එතරම්ම දත්ත එහෙ මෙහෙ සැඟවිලා තියෙන නිසා මේ ගහ කොළ අතරේ අපි ඒ සඳහා අවස්ථාව උදා කරගන්නේ මේ විරාමයෙන් පස්සේ. නිවසින් එළියට බටතන ඔන්න තියෙනවා. දැන් අපි කියනවානේ මාර්ගයක්. මේක මාර්ගයක් නේ? අනිවාර්යයෙන්. හැබැයි පොඩි මේ මාවතක අසිරියකුත් තියෙනවා. මොකද දෙපැත්තෙන් විචිත්‍රවත් වෙලා තියෙන නිසා ස්වභාව සෞන්දර්යය. දැන් උදේ මහත්තයා මේ පාර ඉස්සරහට ඇවිදගෙන යද්දී මගේ නම් ඇහැ ගැටෙනවා කෙලින්ම ඉස්සරහ තියෙන වාහනේට. උදේ මහත්තයා මොකද ඒ කියන්නේ? මට එන්නේ ඉස්සෙල්ලාම මල්ගොමුට. ආ. එතකොට වෙලා තින්නේ මේ මායි. ඒ කියන්නේ හොඳ භූමි සැලැස්මකදී ඒ කියන්නේ අපේ භූමි දර්ශනයේ ඕනම ගේමකගේ ඇහැ වැටෙන ස්ථාන තියෙනවා. ඒ ස්ථාන එක එකනාක පෞද්ගලිකව වෙනස් වෙනවා. නමුත් මගේ ඉස්සෙල්ලාම ඇහැ වැටෙන මෙතන. මේ බලන්නකො. ඉතින් අපි කතා කරන්න ඕනේ මේකයි. මේ කතා කරන්නේ නායකයා හැමතිස්සෙම කොන්ක්‍රීට් හා සම්බන්ධ චරිතයන්නේ. එයා උච්ච අවස්ථාවක කෙනෙක්. නමුත් එයා පරිසරයට බද්ධ කෙනෙක්. ඒකට එයා පරිසරයට බද්ධ කරන්න හැමතිස්සෙම එයා බැලුවේ ස්වභාවික දෙයක් කොහොමද එයාට බද්ධ කරන්න කියලා. නිකන් බලන්නකො මේ බලන්නකො. කොන්ක්‍රීට් මල්. ඔබට මේ දෙකේ වෙනස බලන්න. ඔන්න මේක තමයි මම දකින්නේ මගේ ඇහැ වැටුණ පළවෙනි නාභිගත කෙරෙල්ල. හරි හරි මගේත් ඇහැ වැටුණ මේ ගහ කොයිතරම් සුන්දරද ලස්සනද. හරි. හැබැයි ඊට වඩා වෙනස් දෙයක් දැන් ඕකිඩ් නම් හැමතැනම ඕන ගෙවත්තක තියෙන්න පුළුවන්. හැබැයි ලේසියෙන් තියනවාද හිතවතුනි ගෙව්යනක ගෙවත්තක මේ වගේ දෙයක්. අවුරුදු 67ක් පැරණි සර් ජෝන් කොතලාවල පරම්පරාවට අයිති පරණ වාහනයක් කියලායි මට නම් දැනගන්න ලැබුණේ. හොඳයි නේ. එතකොට මේක ඉතා වැදගත්. මෙයා මේක තියලා තියෙන්නේ භූමි අලංකරණයේ ඒ කියන්නේ දෘඩ උපාංගයක් විදියට. දෘඩ උපාංගයක් කියලා කියන්නේ සජීවී නැහැ භෞතික දෙයක්. නමුත් ඒක ආකර්ෂණීය දෙයක්. Do not touch these antique values car without permission. Permission එකක් නැතුව අල්ලන්න බෑ. එහෙම නේද? පෞරාණික දේවල් වලට දෙන තැන. හැබැයි මට ලැබුණා ඒ permission එක. ලැබුණේ කාගෙන්ද? ඔහු එක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි කෙටි වෙලාවක් ඇතුළත කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ අපිත් එක්ක සුහද කතාවකට මුල පුරන්න එන්නේ තිස්ස හෙටියාරච්චි මහත්මයා. හිතවතුනි ඔබ අහලා ති ආම්ස්ට්‍රෝන් ප්‍රොඩක්ට්ස් ඒ වගේම ජිල්බෝ එන්ටර්ප්‍රයිසස් මේ අපි අහලා තියෙන මේ මහ පරිමාණ ව්‍යාපාරවල හිමිකරු තමයි මොහු. අයිබෝන් කියලා පිළිගන්නවා. දැන් අයිබෝන් මේ ව්‍යාපාර දෙකම ගත්තාම ඔහු කියන්නේ මං පොඩි හැඳින්වීමක් කරන්නම් ඔහු නිතරම කියන දෙයක් තමයි මම නිතරම හිතන්නේ ගහකොළ කපන්න නැතුව ගහකොළ වනසන්නේ නැතුව කරන්න පුළුවන් ස්වභාවික පරිසරයට හානියක් නොවන යම් නිෂ්පාදනයක් වෙතොත් ව්‍යාපාරයක් කර්මාන්තයක් වෙතොත් ඒ පැත්ත තමයි මම හිතන්නේ කියලා. ඇත්තටම ඔබතුමා හිතලා තියෙනා වගේ මේකේ ලක්ෂණ අපිට මේ ගෙවත්තෙන් දකින්න තියෙනවා. ඇත්තට ඒක ලොකු සතුටක් නේද මේ පරිසර හිතගාමී යමක යෙදෙන එක? ඇත්තටම ව්‍යාපාරයකෙක් හැටියට අපිට ලොකු
අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා අපේ ජීවිතේ. අපි ව්‍යාපාරයක් කරනකොට ව්‍යාපාරයක් කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඉතින් ඔය අභියෝගවලට මුහුණ දීලා ඉතින් අපි තමන්ගේ නිවසට පැමිණෙනකොට නිවස ලස්සනට තියෙන්න ඕන. එතකොට තමයි අපේ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔබ කියනවා මේ ගෙවත්තේ මහරෑට හරි මේ ඔක්කොම විදුලි පහන් දැල්ලුවයින් පස්සේ සතුටින් නිදහසෙන් ඉන්න වාතාවරණයක් තියෙනවා කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ගේට්ටු ටික වැහුවට පස්සේ මගේ සුරතල් සතුන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ඇරියට පස්සේ රෑ එකට දෙකටත් මම නිදහසේ මේකේ ගැවසෙනවා. මේ ගහකොළ වලින් ලැබෙන ඒ මිහිර කොච්චර ජීවිතේට බලපෑම වින්දනයක්. මම හිතන්නේ ජීවිතේට මේ බෙහෙත් අවශ්‍ය නැහැ. ලේ ටික පිරිසුදු වෙනකොට කිසිම ලෙඩක් අපිට හිටින්නේ නැහැ. ඉතින් මේ ගෙවත්තෙන් මේ ගස්කොළන් දිහා බල්ලා ලබන සතුට ඒක නිම කරන්න බෑ. දැන් ඔබ කර්මාන්තයක් විදිහටත් පරිසර හිතකාමී මාතෘකාවක් තෝරගෙන තියෙන පැත්තක් තෝරගෙන තියෙන. ඒ ගැන ටිකක් කතා කරමු. මොකද අපි හැම විටම රටේ දියුණුව, ලෝකයේ දියුණුව ප්‍රගමණය ගැන හිතනවා. හැබැයි අපිට අමතක වෙන කොටස තමයි පරිසරයට අපි මෙහෙයක් කළ යුතුයි කියන එක. ඇත්තටම මේ ව්‍යාපාරය පටන් ගන්න දැන්ට අවුරුදු 30ක් වෙනවා. මේ ව්‍යාපාරයේ ආරම්භයේදී මමයි මගේ නෝන මහත්මයා, එයත් ඉංජිනේර කෙනෙක්, අපි ගොඩාක් මේ ගැන සාකච්ඡා කරනකොට අපි බැලුවා ව්‍යාපාරය පටන් ගන්නකොට රටට හිතකාමී ව්‍යාපාරයක්, ඒ වගේම පෞසිද්ධ නොවන ව්‍යාපාරයක්. ඉතින් ඒක හොයාගෙන යනකොට තමයි අපිට තේරුනේ මේ සංවර්ධනය වන රටකට අවශ්‍ය ව්‍යාපාරයක් කියලා. ඊටන් කොන්ක්‍රීට් වලින් දැව ආදේශිත නිෂ්පාදන හදන එක. ඉතින් මම අවුරුදු 30 ක ඉඳන්ම දැව වලට අවශ්‍ය භාණ්ඩ කොන්ක්‍රීට් වලින් නිෂ්පාදනය කරනවා. එතකොට අපි දිහා බලලා ගොඩක් තව ව්‍යාපාරිකයින් මේ ව්‍යාපාරේ පටන් අරන් තියෙනවා. ඉතින් ඒකින්ද මං හිතන්නේ ගොඩක් ගස්කොළන් කැපීම නතර වෙලා තියෙනවා. ජීවිතේ ගොඩක් වෙලාවට ළඟම තියෙන දේ අතෑරිලා මගේ ඇරිලා ඈත තියෙන දේ හොයාගෙන යන ලෝකෙක තමන්ගේ ව්‍යාපාර ජීවිතේත් හිනි පැත්තට ගිහිල්ලා පෞද්ගලික ජීවිතේත් හිනි පැත්තට යන්න පුළුවන් මිනිස්සු අපිට මුණ ගැහෙන්නේ අතලොස්සයි. ඒ අතර කෙනෙක් තිස්සේ හෙට්ටිආරච්චි මහත්මයා. ඒ ගමනට, ඒ සාර්ථක ගමනට සුභ පැතුම් එකතු කරමින් සමුදෙන ඔබට ආයුබෝවන්. ආයුබෝවන්. ඔව්, ඒ කතාවෙම මං උදේ මහත්තය ළඟටත් යනවා. මොකද ඒකට හේතුව දැන් ඒ කතාව ආදර්ශයක් කරගනිමින් වැඩසටහන අවසන් කරන්න හොඳ තැනක් මේ. ඔව්, ඇත්තම මමත් අහගෙන හිටියා දෙන්නගේ දෙපස. ඇත්තටම හෙට්ටිආරච්චි මහත්තයාගේ කතන්දරේ සංක්ෂිප්ත කරන්න අමාරු. එච්චරට ලොකු ආදර්ශ ගොඩක් තිබුණා. නමුත් මට එතුමාගේ එක කතාවක් මට මගේ ඔළුවට ආවා. ඒක පරිසරයට බද්ධ වෙච්ච එකක්. එකක් තමයි අපි ඔබට හඳුන්වලා දුන්නා මේ උද්‍යානය. අපි මෙතෙක් කල් ඔබට නුදුන්නු ආදර්ශයක් දුන්නා හිරු උද්‍යානය කියලා, සන් ගාඩන්. ඒකට එතනදී අදහස් කරන්නේ හිරු එළිය ගැන එතුමා ගොඩක්, ඒ කියන්නේ ලොකු ආදායකත්වයක් දෙනවා, අවධානයක් දෙනවා. ඒ වගේම එතුමා ඒක රාත්‍රී කාලයටත් ඒ ආලෝකයට කැමති. ඒකට මේක භූමිය අලංකරණයේ එක සංකල්පයක්. හැම තිස්සෙම සමු ගැනීමක් එක්ක තියෙන දුකක්නේ. හැබැයි අද සතුටක් තියෙනවා. හැමදාමත් අපේ රිවිදි නරුණල්ලේ අවසානයත් එක්ක අපිට තියෙන සතුටක්. මොකද අපි දකින දේ, අපි දන්න දේ ඔබ හමුවට ගේන්න අපි ගන්න උත්සාහයේ ප්‍රතිඵල අපි අත්විඳින්නේ ඔබෙන්මයි, ඔබේ ගෙවත්තෙන්මයි. ඉතින් මේ කියන හැම දෙයක්ම ගෙවත්තේ යම් යම් තැන්වලට ආදේශ කරලා බලන්න කොයි තරම් සතුටක් ලැබෙයිද කියලා. ඒ සතුටෙන්ම අපි තවත් දවසක මුණ ගැහමු. ඒ දවස වැඩි ඈතක නෑ, හරියටම දවස් 7යි. අපි ඉරිදා මුණ ගැහෙන තෙක් ඔබට අයිබෝවන්.